මතින් නොදකි සිට හදග ලදිිනම් විශ්මයේ හැමවි සර කියා දෙමනේ ප්‍රීමයයි ශ්‍රී වචනයි පය ශුදූ පවලුතුමන් විසින් එපිසවරුන් වෙට යවනලද හසුනෙන් ඔපුටාගත් කොටසක. එබවින් ඔබ තවත් විදේශිකයෝවත් ආගන්තුකයොවත් නොව ශුද්ධවන්තයන් සමග සහකාරපුර වැසිියෝද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝද වෙති. ඔබ ප්‍රේරිතියන්ගේ ද දිවසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්න හුය හි කොනේ ප්‍රධාන ගලනම් ක්‍රිස්සුන් වහන්සේමය. උන්වහන්සේ තුළ මුළු ගොඩනැකිල්ල ඒකා බද්ධව සමිධානන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේය උන්වන්සේ තුළ ඔබත් ආත්මයණන් වහන්සේ කරනකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක්කොට ගොඩනගනු ලැබේ. දේව වචනය මෙසේය. ශුදෝ ලුක්තුමාගේ සුවිශේෂීෙන් උපුටා ගැත් පාටයකි තවද ඒ දවස් වලදී උන්වහන්සේ යාඥඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥඥා කරමින් මුළු රැය ගෙවූ සේක පහන් වූ කල උන්වහන්සේ සිය ශ්‍රාවකෑන් කැඳවා ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකුත් තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතවයයි නම් තැබූ සේක ඔහු කවරද දෙත්. ඔන්වහන්සේ විසින් පේදුරු යැයි නම් කරන ලද සීමොන් සහ ඔවුගේ සොහොයුරු ඇඩරුද ජාකොප්සා ජොහන්ඩ පිලිප්සා බර්තලමවුස්ද මතවුසා තෝමස්ද අල්පයුස්ගේ පුත් ජාකොප්සා අන්ත ජාතිබාධයායයි නම්ලත් සීමොන්ද ජාකොප්ගේ පුත් ජූද සහ පසුව ද්‍රෝහීයාාවූ ජුදස් ස්කාරයොද්ධ යන මොහුය උන්වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් වැස තැනිතලා බිමක නැවතී සිටිසේක උන්වහන්සගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහ ඇදද මුළු ජුදෙන් හා ජෙරුසලමිනුත් තේර්හීසා සීදෝනයහි මුහුදු කරෙනුත් උන්වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝගස්ුවකරවා ගන්නට ආ බොහෝ දෙනෙක්ද එහිවූව අශුද්ධාත්මයන්ගෙන් පීරිිතබුවෝ සුවකරනු ලැබූහ. උන්වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින් මොළු සමූහයා උන්වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළ ගැලවීමදායක සුභාරංචියනම් මෙසේය. අදර සහෝදර සහෝදරියනී අදර්දවේ පුතේ. අපි දන්න අපි හැමෝටම නමක් වාසගමක් තිබෙනවා. එවගේ අපිට ජීවත්වෙනට ගෙයක් ජීවත්වෙනට පවුලක් මීසමක් ගමක් රටක් තියෙනවා. නමුත් ඇත්තටම ඔබ මම අයිති වෙන පවුල මොකක්ද. ඒ පිළිබඳව අද දවසේදී දේව වචනය අපට පැහැදිලි කරනුවා. ශුදෝසීමොන් සහ ජූර්ත අදේවස් මුනිවරුන්ගේ. මංගල්ලය සමරන අද දවසේදී. පළවන කියවීම තුළ අපිට මතක් කර දෙවෙනවා. ඔබ මම අයිති පවුල මොකක්ද කියලා. එති පැහැදිටිවකනවා. ඔබ මම දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවන්. මේ ලෝකයේ අපිට පවුලක් තිබෙනවා. ගමක් රටක් මීසමක් ගයක් දොරක් තියෙනවා. නමුත් ඔබේ මගේ අනන්‍ය තාවී තිබෙන්නේ අයිතිය තියෙන්නේ ස්වර්ගීය පවුලටයි. මේක තමයි කතෝලික කිතුුණු. බගේ ජීවිතය තිබෙන සුවිශේෂී ලක්ෂණය මේ රටේ මේ ගමේ මේ ලෝක ජීවත් වනාට මේ පවුලට අයිති වනාට ඔබේ මගේ සැබෑ අයිතිය උරුමය දෙවියන් වහන්සේගේ පවුලටයි එ දෙවන් වහන්සේගේ පවුලේ දූදරුවන් තමයි ඔබ මම එවගේම කියනවා අපි ආදරය කරන ගරු කරන මේ ශුද්ධවන්තයන්ගේ සම්බන්ධතාවය මොකක්ද අපිත් එක්ක තියෙන ගැඹුරු සබැදියාව තමයි ශුද් පාවඩුතුමා ප්‍රකාශ කරන්නේ. ශුද්ධවන්තයන්ගේ සහකාරපුර වැසියෝ කෝ citizens of Saints. ඉනිසාද දවස නිරන්තරයෙන් අපි ශුද්ධවන්තයන්ට ගරු කරත් ඔවුන්ගේ මංගල්ලයේ සමරද්දි මතක් කරගන්නට ඕනි මම අපි සැම ශුද්ධවන්තයන්ගේ සහකාරපුර වැසියෝ. එසේ නම් උද්වහන්සේ අද දවස තුළ ඔබට මට ආරාධනා කරනවා. දෙවියන් වහන්සේගේ දරුවන් මෙ මේ ලෝකයේ මේ පවුලේ ජීවත් වෙන්න. පහසු නෑ එ අභියෝගයක්. හැබැයි අභියෝගයේ ජයගත්ත ශුද්ධවන්ත ජීවිත අපිට ගෙනනල්ල ශුද්දධ සභාව මතක්කරද වෙනවා. මෙන්න ඔබට මට ලස්සන උදාහරණ ජීවිත ආදර්ශයන් මේ ලෝකයේ තුළ මේ ලෝකයේ අයිති පවුල තුළ දෙවියන් වහන්සේගේ දරුවන් මෙෙන් ජීවත් වුණු අය. ඔන් විශේෂ අතිවිශේෂ සුපනැචුරල් පුද්ගලයන් වනේ නැහැ. සාමාන්‍ය ඔබ මම මගේ පුද්ගලයන් නමුත් අමතක කළේ නැහැ මගේ නෑදෑකම ශුද්ධවන්තයන් සමඟ. අමතක කළේ නෑ දෙවියන් වහන්සේගේ දරුවන් බව. සාතන් නපුරාගේ ප්‍රධාන ක්‍රියාවලිය තමයි. පරීක්ෂාව තමයි ඔබේ මගේ අනන්‍යතාවය අමතක කරවීම දෙවියන් වහන්සේගේ දරුවන් බව ශුද්ධවන්තයන්ගේ සහකාර පුරවැසියන් බව ශුද්ධවන්ත යහපත් ජීවිත ගත කළ යුතු බව ඔබට මට අමතක කරවනවා සාතන්. සද දවසේ විශේෂයෙන්ම බලාපොරොත්තු කඩවුවන්ගේ ශුද්ධවන්තය ලෙස ප්‍රසිද්ධ. සිුද ජූර්තධවුස් මුනිදුන්ට යායක්ඥා කරම. අපේ බලාපොත්තු ඇති කරන්න. අපේ දේව දරුකම අපිට මතක් කර දෙන්න. දෙවියන් වහන්සේගේ පවුලේ දූපුතුන් බව නිරන්තරයෙන් අපිට මතක් කර දෙන්න. ශුද්ධවන්තයන්ගේ සහකාර පුරවැසිියන් බව නිරන්ත්‍රයෙන් අපිට සිහි ගන්වන්න. අන එවිට ඔබට මට පුළුවන් වේවි. මේ ලෝකේ තුළ, ස්වාමින්න් වහසේ දු වු පවුඩ තුළ ගම මීසම තුළ දෙවියන් වහන්සට අයිති දරුවන් මෙ ජීවත් වෙන්න. එයයි කතෝලික කිතුුණු. ඔබේ මගේ වගකී මොවන්. ඒ වගගේ මිටු කරන්න ුද්ධවන්තයන්ගේ මැදහත් කමෙල්ලල අපි ආඥා කරන. සිරු දෙනාටම චේසුපියි.